आय भवन सुबोदय सनक कालीन प्रवृत्ति वार्ताकरणे अंक एक समट कालीन सत्य हरियटम केन सियत उदासन पुवत विकाशयाय मे मम लक्षिका प्रणांदु प्रथमेन सिरस्तल ऑक्सीजन आवश्यकतावेट मुहुन देन्न सौख्य अमात्यांशय सूदानम्द ऑक्सीजन धारिताव पवत्वा गनीमट जात्यांतरे सहाय लबा गन्न एजापय आंडुवेन इल्लाय तवत सियत पुवतक फलदराय प्रथमेन देशीय पुवत अंदुरट सापकरणवाट वडा एक पहनाको दैवीय युतोयन स्थावरे अपसिटिनवा विशेषेण कोविड गैटल वेदी अपे मौलिक वार्ताकरणे यमुवाने ए संदहाय अश्वया पैन्यान्नट पेर इस्ताले वहन्न बलधारींट बलकरन्न अद सिदुवतिबेनवा इदिरियेदी ऐतिविय हैकी बरपतलम गैटलुव ऑक्सीजन हिंगे बव अविवादात्मकाय एसेम निवसे सिटिन रोगीन ऑक्सीजन मेनगन्ने केसेद यन्नत प्रधान गैटलुवक बवट पत्वनवा ए संदहा बलधारींगे एस एरवन्नाय अपे मे सूदानम डेल्टा प्रभेदे एन्न पुलवान नेद कीला जनमाध्य पुन पुन प्रश्न करादी सौख्य बलधारीन किव्वे एहेम अवधानमक दैनट नहीं कीला ईलंगट उनके उत्तरे उने एन एक पालने करन्न पुलवान कीलाय दैन डेल्टा प्रभेदे हरेट अपे पुंचे काले कापु डेल्टा टोपिये गानट हेम निवसकटम यामिन तिबनवा कोविड रोगींट निवसे सिटम प्रतिकार लबा दिन तैनट अद यान्न वेला मे कोविड रोगे भयानकम अवस्थाव तमाई न्यूमोनियाव हुस्म गन्न अपहसु वीम एविट निवसे तबागन करन्न देयक नहे वहा रोहाल गत कर युतुय ए ऑक्सीजन लबा दीमटाय एति हकी गेवाल वल नाम ऑक्सीजन सिलिंडरयक्वात तियन्न पुलवान एत सामान्य मिनिसुंट ए हकियाव नहे रोहालकट गेनियलात ऑक्सीजन नत्तम जीवितय अहिमि वेन्न पुलवान दल वशेन एक रोगियकुट ऑक्सीजन सिलिंडर तियाक्वात अवश्य वन बव विशेषज्ञ वैद्य हेमंत हेरत महता अद किव्वा जंबो सिलिंडर कियला कियन विशाल ऑक्सीजन सिलिंडर्स तियनवा ए वागे एकक उना एतकोट पै 24 तुल एवनी सिलिंडर 8ක් 10ක් වෙන්න පුළුවන් 10ක් 12ක් වෙන්න පුළුවන් භාවිතා කරන්න වෙනවා ඒ වගේම තමයි ඒ භාවිතා කරන ඒ හැම සිලින්ඩරයක්ම ඊට පස්සේ පුරවන්න යවන්න ඕනේ ඉතාලම සරලව කිව්වොත් අපිට එක රෝගියෙකුට සිලින්ඩර් 10ක් දවසකට ඕන වෙනවනේ තව සිලින්ඩර් 10ක් මග තියෙන්න ඕනේ තව සිලින්ඩර් 10ක් කර්මාන්ත ශාලාවේ තියෙන්න ඕනේ ඒ අනුව එක පුද්ගලයෙකුට සිලින්ඩර් 30ක් වෙන් කරලා තියන්න වෙනවා රෝහල් වලදී ඔක්සිජන් ලබා දෙන ක්‍රම දෙකක් තිබෙනවා ඇඳට ලබා දෙන පයිප් ඔක්සිජන් ක්‍රමය එකක් දෙවන ක්‍රමය ඇඳන් ළඟට ඔක්සිජන් සිලින්ඩර් රැගෙන ඒම අපේ රටේ රජයේ රෝහලවල පයිප් ඔක්සිජන් ක්‍රමය ලබා දිය හැකි ඇඳවල් සංඛ්‍යාව 1500කට පමණ සීමා වනවා එහෙමනම් අපට වැඩිවන කොවිඩ් රෝගීන්ට ඔක්සිජන් දීමට සිලින්ඩර් අවශ්‍ය වේවි වැඩිපුර ඔක්සිජන් අවශ්‍ය වේවි අපේ රටේ ප්‍රධාන ඔක්සිජන් නිෂ්පාදනය කරන සමාගම් දෙකක් තිබෙනවා අප උන්ගෙන් විමසුවේ පවතින ඔක්සිජන් තත්ත්වය හදිසියේවත් වර්ධනය වූහොත් ඊට සූදානම් දෙයන්ඩයි මීට සිලෝන් ඔක්සිජන් සමාගමෙන් ලැබුණ පිළිතුර ඌයේ ඊමේල් පණිවිඩයකින් විමසන ලෙසයි ගෑස් වර්ල්ඩ් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ සාමාන්‍ය අධිකාරී එස්.පී. තිලකසිරි මහතා පැවසුවේ තමන්ට දැන් පවතින ධාරිතාවය 40%කින් වැඩි කළ හැකි බවයි කාලෝචිත ප්‍රශ්නයක් මේක මොකද මේ කාලේ අපි රෝගීන්ට කියන්නේ කොරෝනා රෝගීන්ට ඔක්සිජන් හිඟභාවයක් තියෙන නමුත් ඔක්සිජන් කියන්නේ ගෑස් අපට අවශ්‍ය ප්‍රමාණය තියෙනවා ගෑස් නිෂ්පාදනය සාර්ථකව සිද්ධ වෙනවා නමුත් සිලින්ඩර්ස් වල අඩුවක් තමයි තියෙන්නේ ඊට අමතරව ධාරිතාවය අපි දැන් 60% ඉෂු කරන අපේ හොස්පිටල්ස් වලට හොස්පිටල්ස් අපි 60% වගේ ලංකාවේම ගෑස් ප්‍රවාහනය කරනවා ඉතින් තව අපිට 140% ධාරිතාවක් දෙන්න පුළුවන් ඉතුරුලා තියෙනවා දැන් एक කාරණාවක් පැහැදිලි ඒ අශ්වයා පැන යන්න පෙර ඉස්තාලිය වැසිය යුතුයි හදිසි ඔක්සිජන් අවශ්‍යතාවයක් සඳහා බලධාරීන් දැන්ම සූදානම් විය යුතුයි නැත්නම් ඉන්දියාව වගේ ඔක්සිජන් අවශ්‍ය ලෙඩුන් මහ පාරේ මැරෙවි දැන් නිවෙස්වල ඉන්න රෝගීන් තමන්ගේ ඔක්සිජන් ප්‍රමාණය ගැන දන්නේ නැහැ කොහොමද මීටරයකින් ඔක්සිජන් මනින්නේ කියලා අප ඔබට මතක් කරනවා ඒ සඳහා විශේෂඥ වෛද්‍ය ගීතල් පෙරේරා මහතා සියත අපට සිය සහාය ලබා දුන්නා. අපි දන්නවා අපේ ඔක්සිජන් මට්ටම ශරීරයේ සාමාන්‍යයෙන් අපේ රුධිරයේ ඔක්සිජන් මට්ටම 100%ක ඉඳලා අවම වශයෙන් 95%ක්වත්. ඒ කියන්නේ රුධිරයේ ගෙන යා හැකි ඔක්සිජන් ප්‍රමාණයෙන් 100%ක්ම සාමාන්‍යයෙන් රුධිරය තුල පවතිනවා.
දැන් මේ ගෙනියන්න පුළුවන් ඔක්සිජන් ප්‍රමාණයෙන් 95%කට වඩා 96%කට වඩා අඩු වෙද්දී අපි කියනවා ඔබට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය විය හැකි කියලා. ඒක නිසා උපකරණ පාවිච්චි කරනවා නම් ඒ saturation of oxygen කියන අගය SpO2 කියන අගය 96%ට වඩා අඩු නම් ගෙදර රැඳෙන එක සුදුසු නැත කියන පණිවිඩය ගෙනියන්න අවශ්‍යයි. ඒක ඔබ සමග සම්බන්ධ වෙන වෛද්‍යවරයාට දැනුම් දීලා ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගන්න අවශ්‍යයි. රෝහලකට ඉන්න රෝගියෙක්ට අපි සාමාන්‍යයෙන් ඔක්සිජන් මට්ටම 94%ට වඩා අඩු වුනහම තමයි කොවිඩ් රෝගයේ මධ්‍යම ප්‍රමාණයේ උත්සන්නතාවයක් පවතිනවා කියලා සැලකලා ප්‍රතිකාර වෙනස් කරන්නේ. දැන් මේ අපි කතා කරන්නේ මේ ඔක්සිජන් මට්ටම නිදහසේ ඉන්නකොට විවේකයෙන් ඉන්නකොට තමයි මේ මට්ටම ගැන කතා කරන්නේ. කොවිඩ් රෝගය සම්බන්ධයෙන් කතා කරද්දී වෙහෙසටපත් වෙනකොට ඒ කියන්නේ 10 පාරක් විතර පුටුවක ඉඳගෙන හිටගෙන වගේ ව්‍යායාමයක් කරාම ඔක්සිජන් මට්ටම අඩු වෙනවා නම් 95%ට වඩා අඩුවෙන් එහෙම තත්වයක් තියෙද්දිත් ඒක වැදගත් සොයා ගැනීමක් ඒ කියන්නේ පෙනහැල්ලේ යම් කිසි බලපෑමක් සිද්ධ වෙන්න පටන් අරන් තියෙනවා කියන එක. ඒතකොට ඒ වගේ අවස්ථාවකත් රෝහලකට එන්න සිද්ධ වෙන්න පුළුවන් ඔබට ඒ වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව. මේ උපකරණවල තවත් අංකයක් පෙන්නනවා. ඒ තමයි අපේ නාඩි වේගය. නාඩි වේගය සමහර විට 60 ඉඳලා 120ක් වගේ ගානක් වෙන්න පෙන්නුම් කරන්න පුළුවන්. නමුත් අපි හිතනවා 90%ට වඩා වැඩි වෙනකොට නාඩි වේගය එය සාමාන්‍යයෙන් විවේකයෙන් ඉන්න කෙනෙක්ට අසාමාන්‍ය ලෙස වැඩි කියලා. ඒ දෙක වෙන් කර ගැනීමත් අවශ්‍යයි. ඔක්සිජන් මට්ටම මොකක්ද? නාඩි වේගය මොකක්ද කියන එක ඔබ මේ උපකරණය පාවිච්චි කරනවා නම්. මේ දෙක පටලා ගැනීම නිසා සමහර විට වැරදි අදහස් ඇති වෙලා අනවශ්‍ය ලෙස ප්‍රමාද වීම සිද්ධ වෙන්න පුළුවන් රෝහලකට පැමිණීමට. ප්‍රශ්නේ ඇත්තේ ඔක්සිජන් මනින්න කොවිඩ් හැදුණු හැම රෝගියෙක්ම ඉන්න නිවසකම උපකරණ නැහැ. අඩුම ගානේ බරපතල නිදන්ගත රෝග ඇති කොවිඩ් රෝගීන් ඉන්න නිවාසවලටවත් ඔක්සිමීටරයක් නොමිලේ ලබා දීමේ ක්‍රමයක් සකස් කළ යුතු බවයි අපේ යෝජනාව. වහම විදේශයන්ගෙන් ඔක්සිජන් ලබා ගැනීමට ක්‍රියා කරන්නයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා රජයෙන් ඉල්ලා සිටිනවා. තම පක්ෂයේද ඔක්සිජන් ඇතුළු ආධාර විදේශයන්ගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා මේ අතර ප්‍රකාශ කරනවා. කොරෝනා ප්‍රශ්නයට අපි යෝජනා මාලාවක් ඉදිරිපත් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා රජය මේ යෝජනා මාලාව ක්‍රියාත්මක කරයි කියලා. මෙතන යෝජනා 21ක් තියෙනවා. ශ්වසන අපහසුතා ඇති වෙන රෝගීන් සඳහා කෘත්‍රිමව ඔක්සිජන් ලබා දෙන උපකරණ ලබා ගැනීම වෙනුවෙන් එන්න අවශ්‍ය ඔක්සිජන් ධාරිතාව පාත්වා ගැනීම වෙනුවෙන් රජය වහම ජාත්‍යන්තරය සහාය ලබා ගන්න මේවා රටට ඉක්මනින් ගෙන්වා ගැනීම වෙනුවෙන් ගුවන් පහසුකම් භාවිත කළ යුතු බව අපි යෝජනා කරා. මෙගොල්ලෝ කියන්නේ ඔක්සිජන් ඕන තරම් තියෙනවා කියලා. ඒ නිසා අපිට දැන් දැනෙනවා ඔක්සිජන් නැහැ කියලා. ඒ නිසා අපි හෙට දවසේ ඉඳලා සූදානම් සෑම විදේශ රටකම ඉන්න සෑම දෙනාගෙම ඉල්ලීම් කරන්න මේ රටේ මිනිසුන්ව ජීවත් කරන්න අවශ්‍ය කරන ඔක්සිජන් විතරක් නෙවෙයි අනිත් පහසුකම් ටිකත් කොහොම හරි දෙන්න කියලා. අන්තර්ජාලයේ ඔස්සේ දැරියක් අලෙවි කිරීමට දැන්වීම් පළ කළ වෙබ් අඩවි 4ක් තහනම් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. මෙසේ අලෙවි කරනු ලැබුවේ ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියකුයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා. ගල්කිස්ස ප්‍රදේශයේදී 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය හරහා මුදලට අලෙවි කිරීම සම්බන්ධයෙන් පොලිස් ළමහා කාන්තා කාර්යාංශයේ විසින් තවදුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා. විශේෂයෙන් මෙම දැරිය අලෙවි කිරීමට යොදාගත් ප්‍රධාන වෙබ් අඩවි 4ක් පිළිබඳව අනාවරණය වුණා. එම වෙබ් අඩවි වන්නේ www.lankaads.com, www.nastylanka.com, www.redroselanka.com සහ www.messagerepublic.com යන වෙබ් අඩවි. මෙම වෙබ් අඩවි තහනම් කරන ලෙසට ළමහා කාන්තා කාර්යාංශය මගින් කොළඹ මහේත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කරනු ලැබුවා. එම ඉල්ලීම අනුව එම වෙබ් අඩවි ක්‍රියාත්මක කිරීම වලකාලමින් කොළඹ මහේත්‍රාත් අධිකරණය විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කර තිබෙනවා. මෙම වෙබ් අඩවි පවත්වාගෙන යාම සපුරා තහනම් වෙනවා. ඒ වගේම එවැනි වෙබ් අඩවි වලට යම් ආකාරයේ තොරතුරු ලබා දීම ඒ වගේම බෙදා හැරීමද සපුරා තහනම් වෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් ළමහා කාන්තා කාර්යාංශය විසින් පරීක්ෂණ පවත්වනු ලබනවා. කොරෝනාවේ සැබෑ තත්ත්වය වසන් කිරීම සඳහා රජය නිවැරදි දත්ත විකෘති කරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. මොළය උඩ ඉඳගත් පිරිසක් තීන්දුව තීරණ ගනිමින් සිටින බවයි ඔහු පවසන්නේ.
අද කොරෝනා හැදිලා තියෙන්නේ කාටද කියලා අහනවට වඩා අපට අහන්න සිද්ධ වෙලා තියෙන්නේ සමාජයේ කිනක අතරේ අහන්න සිද්ධ වෙලා තියෙන්නේ හැදිලා නැත්තේ කාටද කියලා. ඒ තරම් මට්ටමකට මේ වසංගතය අද අපේ රට පුරා වෙලා ගනිමින් තියෙනවා. මේ මිය යන කිසි කෙනෙක් තමන් වරදක් කරලා මිය යන අය නෙමෙයි. මේ වසංගතයේ ගොදුරු බවට පත් කරනවා. අපිට හිතනවා සමහර දේවල් ගොදුරු කරන්නේ ආණ්ඩුවේ මේ අමනෝච්ච තක්කඩි තීන්දුව తీරනවල ප්‍රතිපලයක් නිසාද කියලා. මේ වෙනකොට එක පැත්තකින් දත්ත විකෘති කිරීමක් සිද්ධ වෙමින් යනවා. මේ தත්ත්වය රෝගීන්ට අදාළ විතරක් නෙමෙයි. බොහෝ වෙලාවට මරණ සම්බන්ධයෙන් උත් සාධාරණ සැකය ජනතා විසරා ඇතිවීම වළක්වන්න බෑ. පහුගිය කාලේ පුරාමත් සිද්ධ වෙච්ච ආකාරයට දැනුත් සිද්ධ වෙමින් තියෙන්නේ මේ ඉලක්කම් විකෘති කිරීම හරහා ජනතාවට ඇත්ත දැන ගැනීමට තියෙන අයිතිය මේ හරහා විනාශ කරමින් තියෙනවා නැති කරමින් තියෙනවා. දැන් මේ වැඩිපුරම මිය ගියපු අය අවුරුදු 60ට වඩා වැඩි අය මිය ගියේ තමන් එන්නත් ප්‍රතික්ෂේප කළා එන්නත් ලබා ගත්තේ නැති නිසා කියලා වැරදි මතයක් අද ආණ්ඩුව සකස් කරමින් ඉන්නවා. ඒක ඇත්ත නෙමෙයි. ඒක ඉතින් කොරෝනා වලින් තමයි මේ අය මිය යන්නේ. හැබැයි අපි විශ්වාස කරන ඒවා කොරෝනා වලින් මිය යන මරණ වලට වඩා ඝාතනයට පත් වෙච්ච මරණ හැටියට. මොකද ඒ தත්ත්වයට සම්පූර්ණ වග කියන්න ඕන ආණ්ඩුව. විශේෂයෙන්ම අද අපිට පේනවා මොලේ තියන අයගේ දැනුම තියන අයගේ මේ වසංගත රෝගය පිළිබඳ විශේෂඥයින්ගේ මතය කුණු කූඩයට දාලා අද ආණ්ඩුවේ තීන්දුව తీරන ගන්න බොහෝ දෙනා තීරණ අරගෙනමින් ඉන්නේ මොලේ උඩ වාඩි වෙලා. ඒකට වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ රටේ ජනතාව. කොරෝනාව රටේ ඇත මිනි ඇත රටක් නැත යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් පවසද්දී මොනසර් ආවත් බෑසර් තමයි යයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා. ඔවුන් මෙම අදහස් පළ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවේදී. ගෑස් වැඩි කරාට වැඩක් නැහැ ගෑස් නැත්තම් පරිණි කාරණේ. ඒකට මොකද දෙන විසඳුම? පහුගිය කාලේ දිගින් දිගටම අපි කියපු කාරණේ තමයි බර අඩු කරලා හොරාට මිල වැඩි කරලා තිබුණා. රටේ ජනතාව ගොන්නු බූරුව මිහරක් කියලා හිතාගෙන තමයි කටයුතු කරමින් යන්නේ. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ රුපියල් 10000කටවත් ගෑස් ටැංකියක් ගන්න නැහැ මිනිස්සු පෝලිං වල ලත වෙනවා. රටේ ජනතාව සම්පූර්ණ ආණ්ඩුව සම්බන්ධව විශ්වාසය භංග වෙලා තියෙන්නේ. ඉතින් අපිට නම් කියන්න තියෙන්නේ කඩිනමින් මේ කොවිඩ් වසංගතය අඩුණාට පස්සේ ඡන්දයක් තියලා රටේ ජනතාවගේ විශ්වාසය තියෙනවද නැද්ද මේ රජයට කියන එක බලන්න කියලා. දැන් බැසිල් මහත්තයා එnde ඉස්සරලා ජනතාව සහ පසුබිම් මන්ත්‍රීවරුන් කිව්වේ මේ ආපු හැටිය මිල අඩු වෙනවා කියලා. බෑසර් බෑසර්ම තමයි. බැසිල් නෙමේ මොන සිල්ලාවත් ඔච්චර තමයි. මොකද මේ රාජපක්ෂ පවුලේ සේරම කොළ ටික මාරු කරලා බැලුවත් බෑසර් තමයි තියෙන්නේ. දැන් මොළ හතානෝ ආවම එකපාරට ගෑසින් එකකුයි කිරිපිට හිඟෙකුයි ආපු එක අපිට නම් සැකයි. කැබිනට් මණ්ඩලයේදී කැබිනට් පත්‍රිකා තුල ප්‍රයෝරිටි දීලා ආනයන බදු අයින් කෙරුවා. මේ පරණ කෙරුවා වරණ හැටියට බැලුවාම අපිට නම් සැකයක් තියෙනවා. මොකද්දෝ ලොකු ගැහිල්ලකට තමයි සෙට් වෙන්නේ කියලා ඉවර වෙලා. ඉතින් ඒ නිසා මොළ හතානෝ ආවා කොරෝනාව රටේ ඇත මිනි ඇත රටක් නැත හෙටක් නැත ගෑස් නැත කිරිපිටි නැත කහ නැත පොහොර නැත ළඟදීම තෙලුත් නැත. අපි ලෝකෙ පුරා බැලුවාම බොහෝ රටවල් විවෘත කරලා තියෙන්නේ දෙවනි මාත්‍රාව දුන්නයින් පස්සේ. මං හිතන්නේ වෛද්‍යවරුත් ඉන්නේ මේ මතේ. ඉතින් අපි රජයට කියලා බුළු ලංකාවට දෙවනි මාත්‍රාව දීලා එතෙක් රට වහලා දෙවනි මාත්‍රාව දුන්නයින් පස්සේ ක්‍රමානුකූලව රට විවෘත කෙරුවොත් යෝග්‍යයි කියලා මං විශ්වාස කරනවා. කන්ද උඩට පළාත්තල පළවෙනි එන්නත දෙරේකොට සමහර ස්ථානවල මේ අය අසංගත්ත ඒ එන්නත් ලාභීන්ගේ දෙවෙනි එන්නත අවශ්‍ය නැහැ කියලා. මහනුවර දිස්ත්‍රික්ක ප්‍රධාන කන්ද උඩට ජනතාවගේ හිතේ කොකුසක් තියෙනවා කවදා දෙවෙනි එන්නත ලැබෙයිද කියලා. ඉතින් මම රජයට කියනවා හැකි ඉක්මනින් දෙවෙනි එන්නත ලබා දෙන්න කියලා. ඉරණවිල සමිදුගම ජීවත් වන හිසට සෙවණක් නැති අන්ත අසරණ පවුලක් පිළිබඳව අප වාර්තා කළා. එහිදී අප අවධාරණය කළේ අවම වශයෙන් සමෘද්ධි සහනාධාරයවත් ලබා දෙන ලෙසයි. ප්‍රවෘත්ති විකාශ වී පැය 24ක් ගත වීමට ප්‍රථම වහා ක්‍රියාත්මක වූ බලධාරීන් ඇයට රුපියල් 3500ක සමෘද්ධි දීමනාව ලබා දී තිබෙනවා. මේ ප්‍රවෘත්තිය වාර්තාවේ පැය 24ක් ගිය තැන සමෘද්ධිය ලබා දීමට පියවරගෙන තිබෙනවා. සමිදුගම වසම බාර සංවර්ධන නිලධාරීනි WN දිල්රුක්ෂි මීට මැදිහත් වුණා. ප්‍රමාද වීම චක්‍රලේඛනයේ වෙනස් වීම හේතුව නිසායි. ඉතින් ඒ කෙසේ නමුත් අගෝස්තු පළවෙනි දාස්තට මෙල්සිකා ෆිල්ම්ගේ 3500 සහනාධාරයක් ලබා දීමට අපි කටයුතු කරලා තියෙනවා. ඉතින් ඇත්තටම එයා ඒක ලබා ගැනීමට සුදුසෙක් නිසා තමයි අපි උත්සාහය දැරුවේ. ඒ උත්සාහය අද මේ වෙනකොට සාර්ථක වෙලා තියෙනවා. ඉතින් සියත වැඩසටහනෙන් ඒ පෙන්නපු එකනොත් මම හිතන්නේ ඒ සහනාධාරය දීමට යම්කිසි
අවුරුදු ගාණක් නොලැබුණු සමෘද්ධිය ලබා දීමට සියත සිදු කළ මැදිහත් වීමට මේ මව සිය හද පිරි ස්තුතිය පිරිනැමුවා. ඉතින් පොරොත්තු ලේඛනයේ මුලින්ම හිටියා කියලා මිස් කිව්වා. ඉතින් ඒක මොකක් හරි වෙලා ඉතින් ඒක ටිකක් ආපස්සට ගිහින් තිබුණා. ඉතින් මෙච්චර කාලයක් මට සමෘද්ධිය තිබුණේ නැහැ. මම අවුරුදු 8ක් තිස්සේ තමයි සමෘද්ධිය ඉල්ලලා තියෙන්නේ. සියත ටීවී එකේ මේ වැඩසටහන දැම්මට පස්සේ බහුවදාම මට මිස් කතා කරලා කොහමද සමෘද්ධිය ලැබෙනවා කියලා. මම ගොඩක් ස්තුති කරනවා සියත ටීවී එකට. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. මෙරට ආර්ථිකයට දිරිදුන් ලංකා බැංකුව අභිමානවත් 82 වන සංවත්සරය මේ වසරේදී සමරනවා. මෙරට ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් නිබඳවම කැපවන ලංකා බැංකුව COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් බිඳ වැටුණු කර්මාන්ත නගා සිටුවීම සඳහා අඛණ්ඩ සහයෝගයක් ලබා දෙනවා. ශ්‍රී ලංකා මහා බැංකුවේ මග පෙන්වීම පරිදි COVID පළමු රැල්ලේදී පීඩාවටපත් වූ ගනුදෙනුකරුවන්ට රුපියල් බිලියන 550කට වැඩි වටිනාකමකින් යුත් සහ COVID දෙවන රැල්ලෙන් පීඩා सौख्य सपन्न क्रम वेद इलांट जंगम रथ इंटरनेट बैंकिंग वर्ल्ट अभी यम करो इला बैंक कटियत किसी दिन अडपन उने गवर्नमेंट इज टेकिंग द लीड अभी कटियत सद संपूर्ण सहयोग अभी लबादुना अतर तुरे अभी विश्वास अवस्था नुसल क्रियात्मक लभु मेन मेवागे विशाल कार्यभार प्रतिपलम अद अभी मेतन मेला भागना උදැසන පුවත් විකාශය අවසන් යලිත් හමුවෙමු මධ්‍යන පුවත් විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. मुलिन्न